අපේ කාලේ ජීවත් වෙච්ච මහත්යෙක් හිටියා. ඒ මහත්යාට දවසේ පැය 24 මදි පින් ඇතුණේ. ඒ තරමට මේ මහත්යාට රාජකාරි තිබුණා. පින්කමක් කරන්න, පන්සලකට යන්න, බණක් අහන්න, දානයක් දෙන්න ඒ මහත්යාට වෙලාවක් තිබ්බේ නැහැ. ඒ තරමට මේ මහත්යාට රාජකාරි තිබ්බා. මේ මහත්යා ජීවිතේ මැදි වයසේදී සුඛෝපභෝගී නිවසක් හදනවා පින් ඇතුණේ. මේ නිවස අඩක් හදමින් තිබියදී මේ මහත්යා මිය පරලව යනවා. මේ මහත්යා මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ මහත්යා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු අර අඩක් හදමින් පැවිතියා වූ නිවසේ අත්තිවාරම යට තියෙන මුල්ගල බදාගත් බහිරවෙක් වෙලා උප්පත්තිය සකස් කරගෙන තියෙනවා පින්වතුනි. උපාදාන පච්චයා භව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පච්චයා උපාදානං. දැන් මේ මාත්‍යා මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් උපාදානය වුණේ මොකක්ද? පන්සලකට යන්න නැතුව, දානයක් දෙන්න නැතුව, බණක් අහන්න නැතුව, සල්ලි හම්බ කරලා ඒ සල්ලි යට කරලා හැදුවා වූ නිවස කෙරෙහි තෘෂ්ණාව සකස් වුණේ පිංගතුනේ. ඊට අදාළව කැමැත්ත සකස් වුණා නිවස කෙරෙහි. අන්න භවය ජාතිය ඒ නිවසේම මුල්ගල බදාගත් බහිරවෙක් වෙලා උප්පත්තිය සකස් කරගත්. බලන්න කොයිසම් අවාසනාවක්ද කියලා. මෙච්චර පිංකම් සිද්ධ වෙන රටේ, මෙච්චර සාමින් වහන්සේලා බණ කියන රටේ ඒ මහත්යා දක්ෂ වුණේ නෑ මේ උතුම් මනුස්ස ජීවිතය සුගතිය කරාරං යන්න පිංඇතුනි. සතරපායටයි වැටුනේ. නමුත් ඔබලා ගිය ජීවිතයේදී දක්ෂ වුණා. මේසා බරපතල සතරාපායක් තිබිලා ඒ සතරාපාය අභිබවලා මේ උතුම් වූ මනුස්ස ජීවිතය ලබන්න පිංඇතුනි. ඒක දක්ෂ